එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට. ලස්සන වීම ගැන කතා කරනකොට සමේ පැහැය නැත්නම් නිරෝගීකම නිරෝගීව ලස්සන වීම ගැන කතා කරනකොට අපි ටිකක් සමාජයේ ඉන්න පාරිභෝගිකයන් ටිකක් අතරමං වෙලා ඉන්නවා. ඒකට හේතුව තමයි තරගකාරී වෙළඳපොළට බොහොම තරගකාරී ලෙසින් ඉදිරිපත් වෙලා තියෙන නිෂ්පාදන ගොඩක්. ඒ නිසා ගොඩක් වෙලාවට අපිට හිතා ගන්න බෑ අපිට ගැළපෙන්නේ මොකක්ද, අපේ තියෙන ප්‍රශ්න වලට ගැළපෙන්නේ මොකක්ද. ඒ නිසා අපි හැමදේම හරියට අවබෝධයෙන් යුතුව ගන්න ඕනේ. ඒ නිසා තමයි ස්වර්ණවාහිනිය හැමදාමත් හරි දේ හරි විදිහට සංනිවේදනය කරන්න උත්සාහ කරන්නේ. ඔබ දන්නවා දැන් නිෂ්පාදන පෙළ අතරේ තිබෙනව බොහොම විශ්වාසනීය නාමයක් තමයි නයිව් හර්බ්ස් කියලා කියන්නේ. ඉතින් කෙනෙක් අද හාහා පුරා කියලා අපි නරඹනවා නම් නයිව් හර්බ්ස් ගැන දැනගන්න ඔබ කැමති වේවි. ඒ නිසා අපි සම්බන්ධ කරගත්තා ජේෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනිය ජැකී අපොන්ස් මහත්මිය ආයුබෝවන් සුබදැසනක පුතුමියට, ඒ වගේමයි බටහිර වෛද්‍ය උදිත වික්‍රමසිංහ මහතා ආයුබෝවන් සුබදැසනක පුතුමාට. එතකොට මේ අපි ඉදිරිපත් කරන්නේ නයිව් රෝස්, එතකොට නයිව් හර්බ්ස් භාවිතයේදී පැන නැගුණු ප්‍රශ්න, ඔබ අපිට එවලා තියෙන ප්‍රශ්න. ඒ නිසා ඔබ හොඳින් අහගන්න, ඔබේ ප්‍රශ්න දැන් අපිට අහන්න අවස්ථාව එනට පුළුවන්. ජැකි මහත්මිය යොමු කරලා තියෙනවා ජුලියන් රෝස්මරි කොළඹ ඉඳලා. මම සුදු කෙනෙක්, තන තන කුඩා තිත්වෙන ලප තියෙනවලු, කම්බුල දෙපැත්තේ තමයි මේ ලප තියෙන්නේ, බාහිර ප්‍රතිකාර විතරයි කරන්න කැමති, මොනවද කරන්න ඕනේ කියලා ජැකි මහත්මියගෙන් අහනවා. බාහිර ප්‍රතිකාර විතරක් කරන්න කැමති නම් ඔය ලප යවා ගන්න එක හීනයක් පමණයි. ඒකත් මම කියන්න ඕනේ, මොකද ඒ ලප කියන්නේ ෆ්‍රෙකල්ස්. මට තේරෙන විදිහට ඔබ මේ දුඹුරු ලප ඇවිල්ලා කියන්නේ කමුල දෙපැත්තේ පිග්මන්ටේෂන් වගේ එකක් ෆ්‍රෙකල්ස් කියලා. ඒකට බාහිර සත්කාර විතරක් කරලා හරියන්නේ නැහැ, අභ්‍යන්තර පෝෂකයක් ගත යුතුමයි නයිෆෑනස් වගේ. ඒ ගන්න අතරේ ඔබ ප්‍රතිකාර කරන්න ඕනේ. ඒකට වෙනම තියෙනවා අල්ට්‍රාසොනික් වලින් අපි කරන ප්‍රතිකාර. මොකද ඒ එළියේ මතුපිට පෙනුනට, ස්ටාටම් කෝනියම් කියන උඩම තට්ටුවේ පෙනුනට, මේ ජර්මිනේටිව් කියන ඇතුළෙම සෛල තට්ටුවෙන් තමයි ඕක හටගන්නේ. මෙලනොසයිට්ස් කියන සෛල අපේ වර්ණය ලබා දෙන, හැමට වර්ණය ලබා දෙන ඒ සෛල වලින් තමයි ඒ මෙලනොසයිට්ස් කියන සෛල එකතු වෙලා කැටි ගැහිලා තමයි ඒ තැන් තැන් වල ලප එන්නේ. අව්වට ගියාම ඒක වැඩි වෙනවා, මොකද ඒක අව්වත් එක්ක ෆයිට් කරන්න තමයි ඒ ලප තද පාට වෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ප්‍රතිකාර, බාහිර සත්කාර කියන්නේ ඔබ මොන හරි ක්‍රීම් එකක් ගාලා ඒක යවා ගන්න හදන්නේ. ඉතින් ගොඩක් අය කියයි වයිට්නින් ගන්න කියලා. වයිට්නින් වලින් සමහර විට ඒ ලප අඩු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඇතුළට වෙන හානිය හිතා ගන්න බැරි තරම් ඔබව සදාකල් රෝගියෙක් කරන්න පුළුවන්. ඒ හින්දා ඉක්මන් ප්‍රතිකාර වලට යන්න එපා. කවුරු හරි දෙන උත්තරයක් නිකම්ම අරගෙන මේ මාක්ස් මගේ ගියානේ, ඔයත් ගන්නකොම ගානවනේ අපේ යුවතියන්. ඉතින් ඒ හින්දා ඒකට යන්න එපා. බාහිර සත්කාර විතරක් සෑහෙන්නේ නැහැ. ෆ්‍රෙකල්ස් වලට ප්‍රතිකාර කළ යුතුමයි. ප්‍රතිකාර කරන අතරේ ඔබට පුළුවන් හමට ගැලපෙන නයිව් හර්බ්ස් වල තියෙන හමට ගැලපෙන ෆේස් වොෂ් එක, ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් භාවිත කරන්න. ඒ දෙකම ෆෑනස් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්නේ. ඒ අතරේ නයිව් ෆෑනස් කියන කැප්සියුල් එක ගන්න. නමුත් මතක තියාගන්න මේවා බාහිර සත්කාර, මේවා කරන අතරේ අභ්‍යන්තර පෝෂකේ තමයි නයිව් ෆෑනස්. ඊට අමතරව ඔබ ප්‍රතිකාර කළ යුතුමයි හොඳ උසස් ප්‍රමිතියකින් යුතු සලොන් එකකින්. හරියට දැනගෙන හරියාකාරව ප්‍රතිකාර කරොත් අල්ට්‍රාසොනික් මැෂින් එකෙන් ඔය ලප ටික සියල්ලම නිට්ටවටම සුව කරගන්න පුළුවන්. ડોક્ટર, දැන් මේ වගේ ලප මේ කාන්තාවන්ට ඇති වෙන්නේ ඇයි? ඒ වගේම දැන් නයිම් රෝස් කියන නිෂ්පාදනය ඇත්තටම මේකට මේ අවශ්‍යද මේ හොඳ පිළීමක් විදිහට? ඇත්තටම කතා කරොත් මේවා ඇති වෙන්නේ ඇයි? සමහර ලප කියලා හඳුන්වනවා කුරුලෑ වලටත්. සමහරලාට ලප යම් යම් දීර්ඝකාලීන රෝගී තත්ත්වයන් නිසා ලප අතුමත් වෙනවා. ඒකට කරන්න තියෙන ඇත්තටම වෛද්‍යවරයෙක් හමුවලා රෝගය සුව කර ගැනීම මිසක් කිසිම දෙයක් වෙන පිළියමක් නෙමෙයි. ඊළඟට අපි බලනවා මේ පරිසර සාධක කතා කරොත් අපේ රටේ තියෙන අධික හිරු එළිය, ඒ වගේම අපේ විටමින් සමහර අපිට කරගන්න පුළුවන් දේවල් අපි කරගන්නේ නැහැ. විටමින් ඌනතාවල් ඒ වගේ දේවල් වලින් මෙතුමිය කිව්වා වගේ අපිට බාහිරින් විතරක් මේ ආලේපන අරගෙන අපිට නිත්තාවර සුව කරගන්න බෑ. යම් කිසි ප්‍රමාණයකට තාවකාලික යම් කිසි වෙන යම් අහිතකර බලපෑමක් සමග යම් සුව කිරීමක් කරගන්න පුළුවන්. අධික රසදිය හරි හයිඩ්‍රොක්විනොන් තියෙන වයිටිනින් කිව්වොත් ඒ වගේ තියෙන ක්‍රීම් භාවිතා කරලා. නමුත් මෙන්න මේ වගේ බාහිර සාධකෙන් ඇතිවන ලප කැලල් සහ කුරුලෑ
අපිට නැති කරගන්නට නම් යම්කිසි පෝෂක ද්‍රව්‍යයක් අපේ හෙතතමනේ හැම රඳා පවත්වා ගන්න පුළුවන් ද්‍රව්‍යයක් සංඝටකයක් අපි පාවිච්චි කරන්නට ඕනේ. දැන් ඇත්තටම දැන් ලප කැලල් සහ කුරුලෑයිද්ද අපි මොකද කරන්නේ? මම හිතන්නේ ජග්මාත්මී හොඳටම දන්නවා. ඒගොල්ලෝ ගොඩාක් ඒක ඩ්‍රයි කරගන්න බලනවා, මූණ ගොඩාක් ක්ලීන් කරගන්න බලනවා. තුන් දවසට 10 වතාවක් විතර හොදන්න බලනවා. එතකොට මොකද වෙන්නේ? අපේ තියෙන තෙතමනේ අපේ ඔයිලි ග්ලෑන්ඩ් වලින් එන තෙතමනේ අපේ සමට නැති වෙලා යනවා. එතකොට මේ දේවල් නිසා හැම ක්‍රැක් වෙනවා. ඒ වගේම හැම තියෙන සෛලමේ උඩින් තියෙන සෛලමේ ස්තරේ ඕනාට වඩා ෂෙඩ් ඒ කියන්නේ ගැලවිලා යනවා. එතකොට මොකද වෙන්නේ? පර්මනන්ට් ඒ කියන්නේ ස්ථීර දුර්වර්ණයක් අපේ සමට ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කරනවට වඩා යම්කිසි ඔබ දවසට හොඳට දෙපාරක් හැම ක්ලීන් කරන්න ඔබගේ ලප කැලල් සහ පිම්පල්ස් කුරුලෑ එන අහිතකර පරිසර සාධක ඔබකින් අයින් කරගන්න බලන්න. එතකොට කෑම ජාති කියන්නේ පාන්, මිල්කි චොකලට්, ඒ කියන්නේ කිරි චොකලට් වර්ග, එතකොට සමහර ඔය චිප්ස්, ආලජිප්ස්, ඒ වගේම ඔයිලි කෑම, මේදේ අඩංගුත් අද කෑම, මෙන්න මේ කෑම පාලනය කරගන්න බලන්න. එතකොට ව්‍යායාම ක්‍රමානුකූලව කරන්න. එතකොට ඔබගේ ශරීරය ලප කැලල් සහ කුරුලෑ කියන දේවල් ඉබේම අඩු වෙලා යනවා. එතකොට අපි විටමින් ඕනතා සහ සමහර පරිසර සාධක වලින් සිදුවන හානිය වළක් ගන්න නම් ප්‍රයිම් රෝස් කියන, ඒ කියන්නේ GLA කියන මේදම්ලේ, කියන ඔමේගා 6 කියන මේදම්ලේ අඩංගු මේ සංඝටකයේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔබ දැන් කුරුලෑවක් આવොත් බැක්ටීරියා ඒ මත තැම්පත් වෙලා මේක ආසාදනය වෙන්න පුළුවන්. මේ ආසාදනය වීම වළක් කරනවා. ඒක ඒ වගේම ඔබ කුරුලෑ ආපෝම කරන දේක් තමයි නිතර නිතර සෝදනවා, ඒක කඩනවා. ඒ ඉතින් ඒ ආසාදනයට ඉතාමත්ම වැදගත් වෙන සංඝටක ප්‍රයිම් රෝස් වලින් අපිට ලබා ගන්නට පුළුවන්. මම හිතන්නේ ඔබට මේ පැහැදිලි වෙන්නට ඇති නිට්ටාර සුව කර ගැනීමට නම් ක්‍රමානුකූලව ප්‍රයිම් රෝස් කියන දේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඔව්, ජැකි මහත්මිය ටිකක් දීර්ඝ ලිපියක් කොම් කළා තියෙනවා. කෞෂි පිළියන්දලෙන එක්තරා බටහිර රටක විසූ රංගන ශිල්පිනියක් පැවසුවලු ඇය භාවිතා කරන ඩේ වයිටින් ආලේපනය මේකප් ප්‍රයිමර් එකක් විදිහට ක්‍රියා කරනවා කියලා. එතකොට මේ යවන්නේ කෞෂි ෆාමසියක වැඩ කරන කෙනෙක්, මේ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් කියලා කියනවා. මේකප් ප්‍රයිමර් කෙසේ වෙතත් හොඳ ක්‍රීම් එකක් නම් එය සමට හොඳින් උරාගෙන සමෙහි සෛල තුළට මනා තෙතමනයක් ලබා දිය යුතුයි කියන මතේ ඇය ඉන්නවා. මේක එක පිළිබඳව මගේ සාමාන්‍ය දැනුම නම් ඒ එළියට පෙනෙන්නට තිබිය යුතුයි කියන එකයි. උරා ගැනීමක් සිදු නොවිය යුතුයි. ඔබ නිරන්තරයෙන් බටහිර රටවල සංචාරය කරන කෙනෙක් විදිහට මේ බටහිර රටක ආලේපන ඇය සඳහන් කරන ලෙසින්ද පවතින්නේ කියලා අහනවා. මේකප් ප්‍රයිම එකකුයි ක්‍රීම් එකක් කියන්නේ දෙකක්. ක්‍රීම් එකක් දාලා ඒක ප්‍රයිම එකක් විදිහට භාවිතා කරන්න පුළුවන් නම් ප්‍රයිම එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ලෝකෙට. කවුරුත් හඳුනා දෙන්න අවශ්‍ය නැහැ. ප්‍රයිම එකකින් කෙරෙන දේ ක්‍රීම් එකකින් කෙරෙන්නේ නැහැ. ක්‍රීම් එකකින් කෙරෙන දේ ප්‍රයිම එකකින් කොහෙත්ම කෙරෙන්නේ නැහැ. මං ක්‍රීම් එකක් ගැන කිව්වොත් මම හිතන්නේ ඇය ෆාමසිස් කෙනෙක් හැටියට හරියටම කියලා තියෙනවා. ක්‍රීම් එකක් ඩොක්ටර් කිව්වා වගේ හැමට තෙතමනේ ලබා දෙනවා, හැමේ පෝෂණය, හැම පැහැපත් කිරීම, මේ හැම දෙයක්ම ක්‍රීම් එකකින්. ප්‍රයිම එකකින් ඒ දේ වෙනවා නම් ක්‍රීම් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රයිම එකක් කියන්නේ මේකප් එකට කලින් ගාන එකක්. ඒක ස්ප්‍රේ වෙන්න පුළුවන්, ඒක ක්‍රීම් එකක් වගේ වෙන්න පුළුවන්, ජෙල් එකක් වගේ වෙන්න පුළුවන්. ඒ ප්‍රයිම එක ගාන්නේ මේකප් එක රඳා පවතින. එහෙම නැත්නම් මේකප් එකේ දැන් ඇස් උඩ එහෙම ඇස් පිල්ල ඇහි පිල්ලම අපි වැහුවම සමහරලාට ඉරි තැලිලා වගේ පේනවා. ඒ ඉරි තැලෙනේම නැති වෙන්න, මේ ස්මයිල් ලයින්ස් නැති වෙන්න ප්‍රයිම එකක් ගන්න හේතුවක් තියෙනවා. කල්පවත් ගන්න දැන් උදේ දාන මේකප් එක හැන්දෑ වෙනකම්, දැන් මොඩල්ස්ලාට අපි දැම්මොත් ෆොටෝ ෂූට්ස් වලට හැන්දෑ වෙනකම්ම, රෑ වෙනකම්ම, එහෙම නැත්නම් රංගන ශිල්පීන්ට දැන් මට පුදුමේ තියෙන්නේ ඔතන බටේහිර රටක ජීවත් වෙච්ච රංගන ශිල්පිනියෙක් ඕක නොදන්න එකයි. රංගන ශිල්පීන් කොහොමද ප්‍රයිම එකක් ගැන දැනගන්න ඕනේ? නමුත් බටේහිර රටකට අඩිය තියලා තියනවා නම් ප්‍රයිම කියන දේ දන්නේ නැහැ කියන්නේ මට හිතා ගන්න බෑ ඒ බටහිර රටක ගියාදවත් කියලා. මොකද ප්‍රයිම එකක් දන්නේ නැති කෙනෙක්, දන්නේ නැති රංගන ශිල්පීන් නෑ සුරංගි. මම හිතන්නේ ඕනම කෙනෙක් ප්‍රසන්ටර්ස්ලා, බියුටිෂන්ස්ලා, රංගන ශිල්පීන් මේ හැමෝම මේ ප්‍රයිම කියන එක දන්නවා. ඉතින් ඇය කියනවා නම් ක්‍රීම් එකක් ඒ මදිවට වයිට්නින් ක්‍රීම් එකක්, වයිට්නින් ක්‍රීම් එකක් ප්‍රයිම එකක් විදියට ගන්නවා කියලා මං හිතන්නේ ප්‍රයිම එකක් නෙමෙයි ඇයට වැරදිලා. ඇය කිව යුත්තේ වයිට්නින් ක්‍රීම් එක ෆවුන්ඩේෂන් එක, එහෙම නැත්තම් මේකප් බේස් එක විදිහට ගානවා ඇති. මොකද ඒක ගෑවෙන්නේ බේස් වගේ තමයි. මොකද වයිට්නින් ගෑවුනාම අර මං කිව්වා වගේ ටූත්පේස්, එහෙම නැත්තම් මේ මැටි ගෑවා වගේ ඒක බේස් එකක් වගේ. ඉතින් ඒ බේස් එකක් විදිහට ක්‍රියා කරනවා ඒවා වෙන්න ඇති. එහෙම යමීන් කරේ.
හැබැයි යා කියලා තියෙන ප්‍රයිම නම් ඒක හරිම වැරදි. මොකද ප්‍රයිම එකක් කියන්නේ සම්පූර්ණ වැරදි දෙයක්. මම ඒකයි හැමෝගෙම ඉල්ලන්නේ උපදේශක් දෙනකොට මේ වැරදි උපදේශක් දෙන්න එපා. දැන් මේ එවලා තියෙන ෆාමසිස්ට් හරියටම තේරුම් අරගෙන එවලා තියෙන්නේ. නමුත් ඒක පිළිගත්තු කී දෙනෙක් දැන් ප්‍රයිම එකක් වෙනුවට ওই වයිට්නින් ක්‍රීම් එක ගන්නව ඇද්ද? විනාසයිනේ මූණ. සෛල විනාසයි මූණ විනාසයි ජීවිතේම විනාසයි. ඉතින් ඇයි ඇයි එහෙම වැරදි උපදේශක් දෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. එක්කෝ ඒ ආයතනය ඒ රංගන ශිල්පිනියට ෆෝස් කරාද දන්නේ නැහැ කතා කරන්න මම දන්නේ නැහැ. ඔය කියන රංගන ශිල්පිනිය කවුද කියලාවත් මම දන්නේ නැහැ. නමුත් කොහොම වුණත් හරි උපදේශ හරි අවබෝධයෙන් දෙන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. මොකද මේක අපේ ශාස්ත්‍රයේටම කැළලක්. මේ මේකප් ගැන වැරදි අවබෝධයක්, ක්‍රීම් ගැන වැරදි අවබෝධයක්, වැරදි උපදේශයක්. ඉතින් කරුණාකරලා හරියට දෙන්න මං හිතන්නේ හරි උපදේශයක් දෙන්නේ නැත්තම් ලොකු සමාජයට කරන ලොකු වැරදක්. ඒ වරද විතරක් නෙමෙයි මං හිතන්නේ මුළු රෝගීන් කරනවා. මේ බලන් ඉන්න ඔබව රෝගීන් කරනවා මේවා වැරදියට ආලේප කරලා. දැන් වයිට්නින් ක්‍රීම් එක ගාගෙන මේ ප්‍රයිම එකක් විදියට ඊට උඩින් මේකප් දාගෙන යනවා ඇති. ඉතින් ඒ හින්දා ගොඩක් ප්‍රවේසම් වෙන්න මම හිතනවා ඒ බලපු සියලුම දෙනා අද මගේ ප්‍රෝග්‍රෑම් එක බලන් ඇති කියලා. ප්‍රයිම එකක් පාවිච්චි කරන්න බෑ, ක්‍රීම් එකක් පාවිච්චි කරන්න බෑ ප්‍රයිම එකක් වෙනුවට. ප්‍රයිම එකක් නම් ප්‍රයිම එකක් පාවිච්චි කළ යුතුමයි. ප්‍රයිම දැනට ඇවිල්ලා නැහැ වයිට්නින්. දැනට ලෝකේ කොහෙවත් ප්‍රයිමර්ස් ඇවිල්ලා නැහැ වයිට්නින්. මොකද ප්‍රයිම එකක් කියන්නේ ෆවුන්ඩේෂන් එක ගන්න ඉස්සෙල්ලා ගන්න දෙයක්. ඉතින් ඒ හින්දා ගොඩක් ප්‍රවේසම් වෙන්න එක වියදමින් හැමදේම සරිලන්න බෑ. ඉතින් ඒක අපි ප්‍රයිම එකකට වෙනම වියදම් කරන්න ඕනේ, ක්‍රීම් එකකට වෙනම වියදම් කරන්න ඕනේ. ප්‍රමිතිය බලන්න ක්‍රීම් එකක් උනත් ගන්නකොට වයිට්නින් කියලා ලියලා තියෙනවා නම් මම නම් කියන්නේ මේ ප්‍රෝග්‍රෑම්ස් බලන්නවත් එපා. බැලුවොත් සමහර වෙලාවට ඒ කතා කරන විදිහට ඔබ රැවටෙන්න පුළුවන්. ඔබ ඒ රංගන ශිල්පිනියට ආසනම්, ඔබ ඒ රූපලාවන්‍ය ශිල්පිනියට ආසනම් දන්නේම නැතුව රැවටෙන්න පුළුවන්. ඒ ප්‍රෝග්‍රෑම්ස් බලන එකෙන් වළකින්න කියලා තමයි ඉල්ලන්න වෙන්නේ. මොකද ඒ තරම්ම වයිට්නින් ප්‍රොඩක්ට්ස් අලෙවි කරනවා ලංකාවේ. ඔව් ඩොක්ටර් ප්‍රශ්නයක් තියෙනවා ශානිකා මෙලිවල් ප්‍රදේශයෙන්. ඇය දරු ප්‍රසූතියෙන් පසු වයසට ගියා වගේ කියලා හැඟීමක් දැනෙනවලු. එන්න එන්නම හැම රැලි වැටිලා ඒ වියලි බව නිසා කියලා කියනවා. ඒත් වයස අවුරුදු 26 ඇලු තාම. බබාට අවුරුද්දක් කියලා කියනවා. ඉතින් ඇයට ලබා ගන්න පුළුවන්ද කියලා අහනවා ඩොක්ටර් නයිරෝස්. ඇත්තටම ඔව් ඇයට ලබා ගන්න පුළුවන්. ඒකට දැන් අය ප්‍රධාන මිස්තරම් සඳහන් කරා වයසට ගියා වගේ කියලා. ඇත්තටම දරු ප්‍රසූතියක් කියන්නේ මං හිතන්නේ ඇයගේ ජීවිතේ සංකූලතාව ගොඩාක් දුර නැති වෙන දෙයක්. ඒ කියන්නේ ඉදිරියේදී පවා ශරීරයේදී සෞඛ්‍යමය මානසිකයට ලොක්කම නැති වෙන දෙයක්. එහෙම හිතන්න කොහොමත්ම අමාරුයි. ඉතින් ඒක නිසා අපි කියන්නට ඕනේ ඇයගේ ඉදිරියේදී ඇති වෙලා තියෙන ඒ දැනටමත් ඇති වෙලා තියෙන ඒ රැලි වැටීම් සහ අනිකුත් ලප කැලල් වලට හේතුව වෙන්න පුළුවන් ඇය දීර්ඝ ලෙස නිදි මරණව වෙන්න පුළුවන්. ඒ වගේම ඇගේ ආහාර රටාවල් ටිකක් වෙනස් වෙලා වෙන්න පුළුවන්. ඒ වගේම අහිතකර ශරීර රශ්මිය සහ සමහර සෞඛ්‍ය පුරුදු නිසා වෙන්න පුළුවන්. ඉස්සලම ඒවා ටිකක් අඩු කරගන්න බලන්නට ඕන. ඊළඟට ඇගේ ශරීරයට යම්කිසි විටමින් එකක් සහ අත්‍යවශ්‍ය අමිනෝ අම්ල අපිට අවශ්‍යයි. අපේ ඇඟෙන් නිපදවන්නේ නැහැ ඒවා. අපිට ඒවට පිටින් ගන්න ඕනේ. ඒවා ඇත්තටම අත්‍යවශ්‍යයි. ඉතින් අත්‍යවශ්‍ය අමිනෝ අම්ලයක් වෙන ඔමෙගා 6 කියන මේ දම්ලේ අපිට මේ ප්‍රයිමරෝස් ඔයිල් වල අඩංගු වෙනවා. ඉතින් මේ වගේ දේවල් ලබා ගැනීමෙන් ශරීරයේ දැන් අතුරුම් ප්‍රයිමරෝස් ඔයිල් වල මොනාද කරන්නේ? ඉතින් අපි කෙටිම කිව්වොත් හිස කෙස් වලට, අපේ සමට, ඒ වගේම අස්ති වලට, ඒ වගේම අපේ ඇස් වලට, ඒ නියපෙලට ඒ අවශ්‍ය කරන පෝෂණය නිසි ආකාරව ලබා දෙනවා. නියමිත මාත්‍රාව ලබා ගැනීමෙන්. ඉතින් අපි කියන්නට ඕනේ ඉතින් මේ වගේ බෙදිලා යන සංඝටකයක් අත්‍යවශ්‍ය අමිනෝ අම්ලයක් සමග තියෙන මේ සංඝටකය GLA කියන. ඉතින් මේක ලබා ගැනීම ඇයට නිසි පරිදි ක්‍රමානුකූලව දීර්ඝකාලීනව තමන්ගේ ළමයිටත් පෝෂණය ලබා දෙනවා වගේම තමන්ගේ ශරීරයත් මනාව හැඩයකින් රැලි වැටීම් අනවශ්‍ය ආකාරයට වයසට යාම වලින් තොරව තමත් බාධා අඩුවෙන් ගලාගෙන යන්න පුළුවන්. ඒ වගේම මම කියන්න කැමති මෙහිදී නයිව් ෆයර්නස් කියන කැප්සූල් එකනොත් ඇයට නයිව් ප්‍රිම්රෝස් ඔයිල් ලබා ගත්තට පස්සේ යම් කාලයකට පස්සේ නයිව් ෆයර්නස් කියන කැප්සූල් එකෙන් ඇයට නව පෙනුමක් සහ ඇගේ සමහර සංකූලතා තියෙන මහත් වෙනවා, රැලි වැටෙනවා, අධික මේ දේවල් තැම්පත් වෙලා තිනවා. ඉතින් මේ වගේ දේවල් වලට නයිව් ෆයර්නස් කියන කැප්සූල් එක ඇයට ඉතාමත්ම මං හිතන්නේ සුදුසුයි කියලා මට කියන්නට පුළුවන්. හැබැයි ප්‍රිම්රෝස් ඔයිල් එක ලබා ගන්න දිගටම ඊට පස්සේ අපිට ඔයාට ඕන පුළුවන් ටික දවසකින් ෆයර්නස් කියන කැප්සූල් එකටත් යන්නට. ඔව් මම ඔබට මතක් කරන්නම් තවත් තොරතුරු දැනගන්න දුරකථන අංක 077.1.3.7.9.7 077.1.2.5.9.6
Oh, mahitan doctor lassan te terung kara primrose oil wala emanata primrose male saren tiyena proyojane den ara pregnant kenekta ita passe baba labunata passe mahitane maasa 6ak pahunata passe ganna puluwam capsules mokada e maasa 6e doctors la denawani vitamins eter ewat ekka me nivrose nifanas api ganna kiyanne mokada eka adimathrawak wenawa etakota namuth e doctor deepu e behet iwarunata passe emanata e vitamin jati iwarunata passe ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒකත් එක්කම මම කියන්න ඕනේ මේ දැන් ડોක්ටර් කිව්වා ප්‍රිම්රෝස් මල්ලේ සාරයෙන් වෙන ප්‍රයෝජනේ. ඒ වගේ කෙනෙක්ට පවා. ඒක ඒ නයිව් රෝස් අරගෙන ඉවරුණාට පස්සේ නයිව් ෆෑනස් වලටත් යන්න පුළුවන්. ડોක්ටර් ඒතොර අපේ නයිව් ෆෑනස් වලත් ප්‍රිම්රෝස් ඔයිල් එකේ ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් ඒ හින්දා තවත් හොඳයි ඔයගලන්ට තව ෆෑනස් ඉන්ග්‍රීඩියන්ට්ස් උත් තියෙනවා. කොලජන් තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා. බීටා කැරොටින් උත් තියෙනවා. මේ අහිතකර හිරු කිරණත් එක්ක සටන් කරන ඉන්ග්‍රීඩියන්ට් එක. ඉතින් ඒ හින්දා නයිව් ෆෑනස් වලට යන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම උසස් ප්‍රමිතිය බලන්න ඔක්කොටම ඉස්සල්ලා ඔයගලන් ප්‍රොඩක්ට් එකක් ගන්නකොට වැඩියෙන්ම කැප්සියුල් එකක් අභ්‍යන්තරව දෙයක් ගන්නකොට දෙපාරකට වඩා හිතලා බලන්න. මොකද ගොඩාක් ඉන්ග්‍රීඩියන්ට්ස් වලට රැවටෙන කාලයක් මේක. ග්ලූටතයන් කියලා දැක්ක ගමන් ඔයගලෝ රැවටෙන කාලයක්. ඔයගලෝ දන්නවා ඔයගලෝ හිතනවා ග්ලූටතයන් කියන වචනේත් මේ සුදු වෙන නමක් කියලා. ග්ලූටතයන් කිව්වම මතක තියාගන්න හැමෝටම ග්ලූටතයන් ඇග්‍රි වෙන්නේ නැහැ. එක එක්කෙනාගේ ඇඟ ඇතුලේ එක එක විදිවලට ක්‍රියා කරන්නේ. ග්ලූටතයන් විතරක් දැම්ම කියලා සුදු වෙන්නේ නැහැ. ඒක බොරු මතයක් අපේ ලංකාවේ ගොඩනගාගෙන තිනවා මේ ග්ලූටතයන් වලට ලොකු තැනක් දීලා. ඉතින් ඒක මේ වෙළඳ ප්‍රචාරණ කටයුතු වලට පාවිච්චි කරන දෙයක්. නමුත් ප්‍රවේශම් වෙන්න ඒ දාන්න යුතු ප්‍රතිශතය දාලා තියෙන්නේ නයිෆ් ඇනස් කැප්සියුල් එකේ. එතකොට ඒ ග්ලූටතයන් විතරක් නෙමෙයි ග්ලූටතයන් එක්ක අකාය බෙරි වීජර්ම් ඔයිල් පයින් බාක් එක්ස්ට්‍රැක්ට් ඒ හැම දෙයක්ම තියෙනවා. බීටා කැරොටින් ඔක්කොම එකතු වුණාම තමයි ඔබගේ ෆෑනස් එක ක්‍රමානුකූලව අර සුරංගේ කිව්වා වගේ නිරෝගිමත්ව හරියන්නේ. ඉතින් ඒ නිරෝගිමත්ව පැහැපත්කම තමයි හොඳ. නිකම්ම පැහැය ලබා ගන්නවත් ලෙඩ රෝග ඇති කරගන්නවත් නෙමෙයි. මතක තියාගන්න advance advance කිය කිය ග්ලූටතයන් ගන්න එපා. ඕගලන් ඒ නම් වලට රැවටෙන්න එපා. කිසිම advance එකක් නැහැ ග්ලූටතයන් විතරක් ගත්තා කියලා. ඒකේ අමුද්‍රව්‍ය සියලුම අමුද්‍රව්‍ය කියෝලා බලන්න. ඕගලෝ ගන්නකොට ග්ලූටතයන් තියෙනවා නම් ඔබ ගන්න කැප්සියුල් එකේ මැංගනීස් සිලිකන් සෝඩියම් කියන අංශු මාත්‍රයක්වත් තියෙන්න බෑ. දැන් ඔබම කියලා තිනවා අදිමාත්‍රාවල් ගැන. අදිමාත්‍රාවල් කියන්නේ බයොටින් 0.5 යන්න ඕනේ. දැන් අපි උදාහරණයකට මිලිග්‍රෑම් 5ක් ගමුකෝ. මිලිග්‍රෑම් 5ක් තියෙන කැප්සියුල් එකක් ඔබ ගන්නවා කියන්නේ ඒ 0.5ව කී ගුණයක්ද? 10 ගුණයක් උදේටත් ගන්නවා. හවසට ආයි කැප්සියුල් එකක් ගද්දී ආයි 10 ගුණයක් ඇඟට යනවා. 20 ගුණයක් ගත යුතු ප්‍රමාණයට වඩා 20 ගුණයක් දිනකට ඔබේ ඇඟට බයොටින් යනවා. නිකන් හිතන්නේ ඒක මාසයකට කොච්චරක් දැඟට යන්නේ? අවුරුද්දකට කොච්චරක් දැඟට යන්නේ? ඉතින් ඊට පස්සේ ඇඟ ඇතුලේ වෙන ලෙඩ. ඊට පස්සේ පිම්පල්ස් අධික ලෙස පිම්පල්ස් කුරුලෑ හට ගන්නවා. බයොටින් වැඩි වුණාම ඒවා වෙනවා. බයොටින් අවශ්‍ය ප්‍රමාණය තමයි 0.5. ඉතින් මේ දශම තිත වැදගත් නෑ. බයොටින් දැක්ක ගමන් ගන්නවා. එහෙම නෙමේ දශම තිත ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි විටමින් E 15.5 කැප්සියුල් එකකින් විටමින් E දවසකට ඇඟට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් ඔබගේ විටමින් E ඌනතාවයක් තියෙනවා නම් ලියලා දෙන්න ඕනේ, නිර්දේශ කරන්න ඕනේ ඔබට විටමින් E කැප්සියුල් එකක් ගන්න කියලා. එහෙම නැතුව අදිමාත්‍රාවල් ඇඟට දාගන්න එපා. මේක සෙල්ලමක් නෙමේ. දැන් මේක ඇත්තටම සෙල්ලමක් වෙලා, මොකද ගොඩාක් අපිට එන කෝල්ස් වලින් අපිට තේරෙනවා මේ ග්ලූටතයන් හොඳයිද, ග්ලූටතයන් ඉන්ජෙක්ෂන් හොඳයිද, ග්ලූටතයන් විතරක් හොඳයිද. ඒ ගොඩක් වෙලාවට ඒව අහනවා. ඒ ඇහුවම ඒවා සමහර අයට ඒක හොඳ වෙන්න පුළුවන්, සමහර අයට ඒක නරක වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගලන්ට නිකාං ගිල ගන්න බෑ. ග්ලූටතයන් කැප්සියුල් එකකින් ගන්නවා නම් ඒකත් එක්ක තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කියවලා බලන්න. දැක්කේ ගමන් ග්ලූටතයන් තියෙනවා, ආ මේකේ හොඳයි මිලිග්‍රෑම් ගොඩක් තියෙනවා කියලා ගන්න එපා. අරගෙන නිකන් ලෙඩ වෙන්න එපා. මොකද පිළිකාව දක්වා මේක යන්න පුළුවන් ප්‍රවේශම් වෙන්න. ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට දුරකථන ඇමතුමක් දෙන්න, අපි උදව් කරන්න ලෑස්තියි.
아이파마 뉴트라 පුදුල සමාගම මායලිය ජාල නිෂ්පාදන සමාගම 077.1.3.7.9 අංකයක් 077.1.2.5.9.6 නිත් අංක. ඉතින් මේ අංකවලට කතා කරලා මේ රූපලාවන්‍ය ශිල්පිනියන් එතකොට මේ වෛද්‍යවරුන් මේ සියලු කණ්ඩායම සම්බන්ධ කරගෙන ඔබට පුළුවන් මේ ගැන දැනගෙන තවත් තොරතුරු අත්දහ බැලීම සිද්ධ කරන්න. ඉතින් අය කිව්වා වගේම නිරෝගීව පැහැපත් වෙනක තමයි හොඳම දේ. ඒ වගේම තමයි අපි හැම වෙලෙම අපේ කියන්නේ සිතුවිලි අපි අර කියනවා පොසිටිව් හැමදේම හිතන්න කියලා හොඳ විදිහට සුබදායි විදිහට හිතන ගමන් මේ දේ පාවිච්චි කරන්න කියන ඉල්ලීම මම කරනවා. මොකද මේක හොඳ වෙන්න ඕනේ මට ලස්සන වෙන්න පැහැ වැඩි කරගන්න ප්‍රයෝජනයක් වෙන්න ඕනේ කියලා සිතුවිල්ල ඇති කරගෙන මිසක් මොනවා වෙයිද දන්නේ මේක අයියෝ කියලා හිතුවොත් එහෙම අපිට ඒකෙන් ප්‍රතිඵල ලැබෙනවද ඕනම දෙයකට ඒ සුබවාදී සිතුවිල්ල තියෙන්න ඕනේ ජීවිතේ ජයග්‍රහණය කරා යන්න නම්. ඉතින් ජැකී අපොන්ස මහත්මිනි ස්තුතිවන්ත වෙලා වරද වගේ මොබි ගුරු හරුගම් ගොඩක් වැදගත් වේ කියලා විශ්වාස කරනවා අපේ ප්‍රේක්ෂකයින්ට. ආයිබෝන්ස් දවසක් ඒ වගේම ડોක්ටර් ස්තුතිවන්ත වෙනවා. මොකද වෛද්‍ය මේ කාරණා එකතු කරගෙන යන මේ ගමන අතිශයින් සාර්ථකයි. එතකොට අර ඔබේ හිතේ තියෙන සැකය බය කියන දේ දුර වෙනවා. එමුනම් තවත් දවසක මේ නිෂ්පාදන ගැන මේ විදිහටම කතා කරමු. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට.